මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දීලා ගත කරනකොට අපි එක විදියක කාලසටහනකට සැකිල්ලකට අනුව තමයි බලන්නේ මේ වැඩමුළුවේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා උටි අනුව ඒ යොදන කාලයට නැත්නම් අපි ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව අපිට අභිමත ප්‍රයෝජන ලැබීමට අපි දක්වන සියල්ලටම සරුවචාන්සේ පාවිච්චි කරන වචනේ තමයි අනුග්‍රහ දක්වනවායි කියලා. ඒක නිසා චේතෝ විමුක්ති හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට ප්‍රඥා විමුක්තියට හෝ ප්‍රඥා විමුක්ති ඵල සමාපත්තියට යම් කිසි කෙනෙකුට තම ළඟ තියෙන ඒ දෘෂ්ටිය පස්සාකාරිකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා සරුවචනාංශේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් අපි ඒ ටිකට අනුව තමයි මේ වැඩමුළුවක් සංවිධානය කරන්නේ. එතකොට මේ අනුග්‍රහිත පහෙන් ඉස්ලාම සඳහන් කරලා තියෙන්නේ සීල අනුග්‍රහිතය, ඊගාවට සුත අනුග්‍රහිතය, ඊගාවට සාකච්ඡා අනුග්‍රහිතය, ඊගාවට සමත අනුග්‍රහිතය, ඊගාවට විපස්සනා අනුග්‍රහිතය. ඉතින් යනව බලනකොට අපි බලාපොරොත්තු වෙන වැඩේ වෙන්න ඉස්සල්ලාම අනුග්‍රහ කළ යුතුයි තමයි සීලේ. ඒ නිසා අපි අද දවල් මතක් කරගත්තා අපි යම් සීල පදනමක ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඉදිරියක් තියෙන්නේ කියලා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ සීල් පද දන්නවා. ඒවා ඒකට තරම් වෙන විදිහට ජීවත් වෙනවා. කිහියත්ෝ අඩුම වශයෙන් අට සීල් සමාදන් වෙනවා. ඉතින් අර වැඩමුළුවේ ඉන්න කාලේ අපි පුළුවන් තරම් බලනවා ඒ තමන්ගේ සමාජිකත්වයේ රැක ගන්න නැත්නම් සීලය අරසා කර ගන්න සීලය අලුත් කර ගන්න. එහෙම නැත්නම් අපේ හිත අලුත් වෙන්නේ නැහැ. මේ කරන සියල්ලටම අපි කියන්නේ හිත අලුත් කර ගන්න හදනවා. අපි වෙන තැනකට ආව වෙන විදිය කාලසටහන කටයුතු කරනවා. අපි අපේ තියෙන මේ විසුද්ධියක් අලුත් වීමක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අනුග්‍රහ කළ යුතු එක තමයි සුත අනුග්‍රහිතය කියලා කියන්නේ. අපි ඇත්තටම ගත්තොත් හැම දෙනාම බහුසුතයි. කවුරක්වත් එහෙම මේ අහවල දේ දන්නේ නැහැ කියලා එකක් නැහැ. මොකද දැන් කම්පියුටර් එකට ගියාම ඕනම තොරතුරක් ගන්න පුළුවන්. එහෙම නිසා කාටවත් කියලා දෙන්න අර ඉස්සර කාලේ වගේ දේශක ශ්‍රාවක වෙනසක් අවශ්‍ය නැහැ. නමුත් මේ වැඩමුළුවේ අභිමතාර්ථයට ලං වෙන්න අපිට තියෙන මේ ලෙඩේ තනීප වෙන්න මේ බෙහෙත් ටික මොනවද කියලා බෙහෙත් තුන්ඩ දැනගෙන ඒක තම්බලා අට එකට හිඳලා ප්‍රතිභාව දාලා බොන්න ඕන. ඉතින් ඒකට තියෙනවා වෙනම පටිපදා. ඒ ප්‍රතිපදාවට ගැළපෙන තොරතුරු, සුවිශේෂී තොරතුරු. ඒ සඳහායි අපි මේ දවසකට පැයක්, ඒක ලොකු වෙලාවක්. කොයි සංස්කෘතිය හැටියට ගත්තත් පැයක් කියලා කියන්නේ ලොකු වෙලාවක්. ඒක සුත වශයෙන් අහුම්කම් දෙන්නේ. ඒ වගේම සාකච්ඡානුගහිතේ හරි වැදගත් වෙනවා. සුතානුගහිතේ එක පැත්තටයි ගලන්නේ සිද්ධ වෙන්නේ. සාකච්ඡානුගහිතේදී සාකච්ඡාවක ස්වරූපයෙන්, ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන්, වේදල්ලයක් ස්වරූපයෙන් කරන්න පුළුවන්. අපි ඒක පැයක් දවල් 1 සිට 2 දක්වා කරා. දැන් මේ යන්න හදන්නේ සුතානුගහිතේ. ඊට පස්සේ අපි ඒ සිතෙන් සුතයෙන් සීලයෙන් සාකච්ඡාවෙන් ආඩ්‍ය වුණාට පස්සේ අපි සමත භාවනාව සඳහා, එහෙම නැත්නම් ඒකෝදි භාවයක් සඳහා, එහෙම නැත්නම් හිත ඒකාග්‍ර කිරීම සඳහා ප්‍රයත්නයක් කරන්න ඕනේ. අර ටික හම්බුණයි කියලා, අපි සීලයක් සමාදන් වුණයි කියලා, සුතේ ලැබුණයි කියලා, සාකච්ඡා කරයි කියලා මේ ටික නිකන් වෙන්නේ නැහැ. ඒ සඳහා කළ යුත්තක් තියෙනවා. එහෙම නැත්නම් අනුග්‍රහ කටයුත්තක්, සප්පාය කටයුතු සපයා දීමක් තියෙනවා. ඒකයි අපි මේ පරියංක භාවනාව, සමත භාවනාව වශයෙන් ඒ සඳහා සැදී පැහැදී කටයුතු කරන්නේ. ඉතින් ඒ විදිහට හදාගෙන හිත යම් මට්ටමකට සතිමත් වෙච්චාම, සමාධිගත වෙච්චාම, කය හිත එකලස් වෙච්චාම, ඒකෝදි වෙච්චාම අපිට පස්සේ විපස්සනාට ලඟනවා. එතකොට අර මෙතෙක් කතා කරපු හැම දෙෙම සීල, සුත, සාකච්ඡා, සමත කියන හැම දෙෙම තියෙන අනිත්‍යත්වය, හැම දෙෙම තියෙන දුක්ඛත්වය, හැම දෙෙම තියෙන අනාත්මත්වය බලන්න. ඉතින් ඒක තමයි සාමාන්‍ය සර්වඥ සාසනයේ තියෙන සුවිශේෂී අංගය. ඉතින් ඒ විදිහට අපි අනුගහිත සූත්‍රේ මතක් කරගත්තට මොකද මේ වැඩමුළුව සඳහා අපි ඉස්සරහින් තියාගත්තේ ඒ වජ්ජපුත්තක සූත්‍රය. ඒක අංගුත්තර නිකාය පොතේ තික නිපාතේ සඳහන් වෙන එකක්. ඒ නිසා ඒ සූත්‍රයේ කියවීමෙන් අපිට මූලික කාරණා තුනක්
දැනගන්න ලැබෙනවා. ඒකයි ඒවට අපි තික නිපාතය කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් එතකොටත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ අර වැඩමුළුවකට අවශ්‍ය කරන අනුග්‍රහිත විතරක් නෙවෙයි සමස්ත ලෝක ජනතාවටම අතිපරිවර්ත දේශනාවක් කරනවා. ඉතින් ඒකෙන් කොටහක් තමයි මම දවසේ ධර්ම දේශනාව වශයෙන් මාතෘකා තැබුවේ. සක්කසි පනතුම් බික්කු තීසු සික්ඛාසු සික්ඛිතුම්. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේලා අපේ අටුවාවේ සඳහන් වෙන විදිහට අලජ්ජී වජ්ජපුත්‍රක කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඔය දෙවෙනි ධර්ම සංගායනාට හේතු වෙච්ච අකප දස වස්තුව ගෙනාවේ. ඊට පස්සේ ගොඩක් සරුවචනාංශයේ ඉන්න කාලෙම වැඩ ඉන්න කාලෙම විශේෂයෙන්ම පශ්චිම බුද්ධ ශාසනේ හරියට විලෝපන කරා. එසා වජ්ජපුත්‍රක කිව්වොත් වෙනමම අපි කිව්වොත් වලි කුක්කෝ. වලියටම තමයි බර. ඉතින් ඒ භික්ෂුවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ බලන්න ස්වාමීන් වහන්සේ මේ 222ක් විතර ශික්ෂාපද තියෙනවා මට ඕවා කටපාඩම් කරන්න නෑ රකින්න බෑ මං හරි අපෝසත් මේකට මට කරන්න බෑයි කියලා. ඒ කියන්නේ පැවිද්දට එනකොටවත් එහෙම දෙයක් අපේක්ෂා කරේ නෑ. ඉතින් මේ 227ක් කටපාඩම් කරන්න රකින්නවා කිව්වට පස්සේ එතකොට භික්ෂුනි විභංගෙ 318ක්ද කොහෙද තියෙනවා 500 ගාණක් යනවා. ඊට පස්සේ ඔය තියෙන්නේ දෙමසකට සති දෙකකට වරක් ಉದ್ದೇಶයට පැමිණෙනදී සම්පූර්ණ ශික්ෂාපද ගත්තාම කෝටියක් සංවර සූලී සීලී කියලා කියන්නේ. ඉතින් කෙනෙකුට පුළුවන් ද මේ ටික ඔක්කොම හිත තියාගෙන මේ ටික ඔක්කොම සංවර කරන්න. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා සාධික විතම්බන්තේ දිහඩ සතන් දිහඩ සික්කා පද සතන් අන්වද්ද මාසං ಉದ್ದೇಶං ආගච්ඡති. දෙමාසක දෙසතියකට වරක් මෙහෙම ಉದ್ದೇಶයට පැමිණෙනවා මෙච්චර ආරක්ෂාපද. නාහම් බන්තේ එත්ත සක්කෝමි සික්කිතු සික්කිතුන්ති. මට නම් බෑ මේ වරකින්. මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේට සිද්ධ වෙනවා බුදුරජාන් වහන්සේමයි දෙවැන්නේක් නෑ එහෙම ශික්ෂාපද පනවන්න. අදුගානේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාටත් ඉඩක් තියලා නෑ. ඒක සර්වඥාන්සේගේ සුවිශේෂී වරයක්. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මට ශික්ෂාපද රකින්න බෑ කියලා. එහෙම නැත්නම් මෙච්චර ගණන් කරලා කරන්න බෑ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුනම මම ඔබට තුනක් කියන්නම්. ඒ තුන කරන්න පුළුවන් ද කියලා. ඉතින් එතකොට අච්චර ගණක් බෑ කියපේකනට යම් මට්ටමකට උළුව පාත් කරන්න වෙනවනේ. ආයෙනම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එහෙම නැත්නම් මෙතනදී මේ සිත්‍ය හැටියට කියන්නේ අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා. එතු ඔය කියන්නේ අර 227ම වෙන විදියකට අග්ගල ගෙඩියක් වගේ හැදලා පිටු කරලා දෙන හැටි. ඉතින් ඕක මගේ ජීවිතෙත් මට සම්බන්ධ වුණා. මට මේ සතිය පිළිබඳව දැනගන්න හම්බුනේ අහම්බෙන් වගේ. හම්බෙච්චේ ස්වාමීන් වහන්සේත් හරිම තරුණයි. ඕස්ට්‍රේලියානු ජාතික අහම්සු කෙනෙක්. එතකොට මම දන්න ශික්ෂාපද තේරව කඩලා තිබුණේ. 10ක් විතර දැනෙන හිටිය ඔක්කොම කඩලා තිබුණේ. ඒ තමයි ඉතින් ඒ කාලේ හැටි. ඉතින් මං ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේට ගැඹුරක් රන් තියනවලු තමයි බුද්ධ ධර්මයේ මට අදාළ නැහැ. මොකද මම විද්‍යා විෂයන් හදාරන්නේ අපි බුද්ධ ධර්ම නතර කරලා 10 වෙනි පන්තියෙන් පස්සේ. මේක නම් මට ගැඹුරක් තියෙන හැබැයි මේ බාහන්තිලා කොන්දේසි දානවද කියලා. ඊට පස්සේ කිව්වා මේ කොන්දේසි නම් තියෙනවා මම කිව්වා එහෙනම් බෑ. මට මං කිසි මොනම තත්වයක් අර දේවත් කොන්දේසි වලට යටත් වෙන්න කැමති නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. සතිය වඩන්න කිසිම කොන්දේසියක් අවශ්‍ය නැහැ. ඔය තියෙන විදිහට වඩන්න බුල මං කෝ ඒක ෂුවර්ද විශ්වාසද කියලා. ඊට පස්සේ කිව්වා ඒක කරලා බලන්නයි කියලා. හැබැයි මං කොච්චර සැක කරනවාද කිව්වනම් නැත්තම් කොච්චර ඒක අවිශ්වාස කරයිද කිව්වනම් මට අවුරුදු 8ක් ගියා. මොකද්ද මේ කියන මේ සතිපට්ඨානය කියන්නේ මොකද්ද? ඇයි මේක වඩන්නේ? අවශ්‍යතාවය නම් තිබුණා. කියනකොට මට තේරුණා මේක මොකක්ද එකක් තියෙනවා මගේ ජීවිතයට ගැහිලා තුනේ එකට නෙවෙයි මම බලාගෙන හිටියේ මේ උපාධි පාස් කළා පිය පශ්චාත් උපාධි කරලා ඉතින් දන්නවනේ සාමාන්‍ය තරුණ වයසේ ඉන්න කෙනෙක්ගේ තියෙන බලාපොරොත්තු සිලිලානේ ඒව තමයි තිබුණේ නමුත් හැරවුම් ලක්ෂයක් ආවා නමුත් මට බැරි වුණා මුලදී ශික්ෂාපද සමාදානයේකින් ඔය සමාජිකත්වයේ ගන්න ඉතින් හරියට ස්තුතිවන්ත වෙනවා ඒ ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒක බරකට ගන්න එපා. ශික්ෂාපද කඩලා තියෙන බව දන්නවනේ. ඒ තත්ත්වයට යටතේදී සතිය වඩන්න උත්සාහ කරන්න කියලා. කියලා කිව්වා එකයි රකින්න ඕනේ සතිය විතරයි කියලා.
ඉතින් මං කිව්වා ඉතින් ওই වගේ දෙයක් නම් ඇයි මේ ලෝකයේ සතිය වඩන්නේ නැත්තේ? ওই වගේ පොඩි දෙයක්කින් කරන්න පුළුවන් නැහැ කියලා නේ මං අහන්නේ බෙවුත් ප්‍රශ්නෙට උත්තරේ මොකද වඩලා බලපන්. දැන් ඒකට මධ්‍යස්ත උත්තරයක් තමයි මේක තුනයි රකින්න තියෙන්නේ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා, අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා.